ඉස්සර ඉංග්‍රීසි වල තිබුණ සෆර් කියලා කියන්නේ අපි දරාගෙන ඉන්නවා කියන අදහස දෙනවා මම සෆර් සෆර් කියලා ඒක තමයි අදහස වෙන්නේ හැබැයි ඒ ඒ ඒ වගේම තමයි ඒක ටිකක් දරාගෙන සිටීම වගේම තමයි දුක් විඳීමක් තියෙනවා එතකොට ප්‍රේමය ඔයා තුල තියෙනවා නම් නැත්නම් දෙවියන් වහන්සේ කතා කරන මේ අගාපේ මෙතන මේ ප්‍රේමය කියන වචනයට ග්‍රීක වචනය අගාපේ හරි අගාපේ අගාපේ බොහෝ දුක දරාගෙන ඉන්නවා ඒකයි අර්ථය ඒක තමයි අර්ථය අගාපේ නැත්නම් ප්‍රේමය දැන් ප්‍රේමය කියලා කිව්වහම අද කාලේ සබාවේ ප්‍රේමය කියලා කියන්නේ මොකක්ද දන්නවද කවුරු දැක්කහම බදාගෙන පිට අත ගන්නවා බඩ අත ගන්නවා ඉඹිනවා ඊට පස්සේ හනේ ගාලා කතා කරනවා හරි ලස්සන වචන කතා කරනවා අපිවත් එක්ක ඉන්නවා අපි හොහම මෙහෙම වට මොනාද වෙන්නේ කියන්න ඕන දෙයක් කියලා පණ දෙන්න කතා කරනවා හැබැයි මුකුත් කරන්නේ නැහැ ප්‍රේමිකයි ඉතින් එහෙම ප්‍රේම කරන්නේ නැති වුනහම සමාජ මෙහෙම දෙයක් තියෙනවා වරදක් පෙන්නලා දුන්නහම හරි දුර්වලකමක් පෙන්නලා දුන්නහම ප්‍රේමි නැහැ වරදක් පෙන්නලා නොදී තමන්ගේ වැරදි තියාගෙන ඉන්න ඉඩ දෙන කෙනා තුල ප්‍රේමය තියෙනවා. අද සභාවේ අර්ථකථන ඒකයි. ප්‍රේමය ගැන. හරි. මම කතා කරන්නේ ඒ ප්‍රේමය නෙමෙයි. ඒක ෆිලියෝ. ඒක අගාපේ නෙමෙයි. ඒක ෆිලියෝ. ඒක මනුෂ්‍ය මට්ටමේ, සෝල් මට්ටමේ ආදරය තමයි ඒක. මොකද අගාපේ කියන්නේ ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ තුල තියෙන ආදරය ඒක නෙමෙයි. වඩ දෙවියන් වහන්සේ තුල තියෙන ආදරය දැනගන්න පුළුවන් හිතෝපදේශ කියවන්න පියවරුන් තමන්ගේ දරුවන්ට තරවටු කරනවා මෙන් දෙවියන් වහන්සේ තමන්ට ප්‍රේම කරන අයට මොකද කරන්නේ තරවටු කරනවා ඒතර ආදරය හරි අගාපේ එකයි ඒතර අගා ඒ දැන් ඒක නිසා මම මේ 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 අගාපේ එකයි ෆිලියෝ එකයි ඉස්සලා වෙන් කර ගන්න ඕනේ හරි ඒතර අගාපේ කියන්නේ මොකද්ද දෙවියන් වහන්සේගේ ප්‍රේමය මොකක්ද දන්නවද एक बहु दुख दरा गन्नवा टिकाक दुख दरा गन्नवा ने में बहु दुख दरा गन्नवा एक हरिना गातर इंग्रीसी ने लिए ने को डर लव सफर्स लॉंग वेन नोने ओवा कुरु पहाक की तरह बैठे नोने दंड लॉंग एक ने एक ने सीमा वक्त ने एक ने अवसान ने अक्ने है एक ने यार खियान ने बैठे वेन खेने वेनु वेंग या दुख भी नहीं नवा වෙන කෙනෙක් නිසා ඔයා දුක් විඳිනවා වෙන කෙනෙක් නිසා ඔයා දුක වේදනාවක් ඔයාට තියෙනවා දුක් විඳීමක් ඇවිල්ලා තියෙනවා ඒක ඔයා දරා ගන්නවා සතුටෙන් කම්ප්ලේන් කර කර නෙමෙයි දොස් තබමින් නෙමෙයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඒකයි මෙතන කතා කරන ලක්ෂණය ඒකයි ප්‍රේමය අගාපේ ගොඩාක් දුක වේදනාව වෙන කෙනෙක් නිසා තව කෙනෙක් නිසා මම ගොඩාක් දුක් විඳිනවා මං ඒ දුක දරාගෙන ඉන්නවා මං කම්ප්ලේන් කරන්නේ නැහැ දොස් තබන්නේ නැහැ කැරලි ගහන්නේ නැහැ කෙඳිරි ගහන්නේ නැහැ මං දරාගෙන ඉන්නවා ඇයි මං එයාට ආදරේ මං එයාට ආදරේ එකයි ආදරේ එකයි ප්‍රේමය මේක තමයි පාවුලතුම අපිට කතා කරලා කියන්නේ සබාව එකිනෙක කෙනා තුල තියෙන්න ඕනේ කියලා ප්‍රින්ස් මම ඔයාලට අදත් හග් එකක් දෙනවා ඉවර වෙලා මම කල්පනා මම අද කතා කරන්නේ නැද්ද මම දන්නා ෂුවරටවත් දන්නේ නැහැ කියලා ඔකේ වනේද ඔයාට අනිත් කෙනාගේ වැරදි පේනවා නම් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා वह दखीन नितर अनीत वरदी ना वाट प्रश्न आती अयम दखीन वरदी द वरदी दखत्वा कल की क्रियाकर आदर तीन सा सहोदरी अख मगे वाइफ टकीनो या वाइफ टकिया तू ना सिस्टर मामा गोड़ाक अनित है कि वैरदी हम मिला है मुझे कपूर के ने ये सती दिव्यानों से मटक कथा कर ला कि हुआ वो या सतुटु बैन वो या कि वटे इन्न सेनग गया ना
මං ඔයාව ඒ සෙනග අතර තියලා ඉන්න ගැන මොකද ඔයා වටින්නේ නැහැ ඒගොල්ලෝ ළඟ ඉන්න. එතකොට එයා බැලුවලු එයා දිහා බැලුවම එයා දැක්ක යාගේ දුෂ්ටකම. අර 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 29 වෙනිදා සිස්ටර් කියපු කතාවමයි. අපි හරි දුෂ්ටයි. මට කිව්වේ අපි හරි දුෂ්ට සෙනගක්. ඒ ඒ ඒගොල්ලන්ට අපි ලිදරව මේ 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 මේක තමයි ඒගොල්ලන්ට උනේ. මේක තේරුම් ගත්තා. අපි හරි දුෂ්ට සෙනගක්. කවදාවත් वे शोधना कल की प्रेम अगापे अपितुल ओरिजिनली एन्नी ने अपितुल उपतिंग पिहिटन्नी नन्ने एक मट शुअर किसीम मनुष्य अगापे की आदरे एक පිහිටන්නේ නැන්නේ ඒක තියෙන්නේ දෙවියන් වහන්සේ තුල විතරමයි ඒකයි එක යොහන් පුතේ කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේ ප්‍රේමයයි කියලා පදයක් තියෙනවා දන්නවද දෙවියන් වහන්සේ ප්‍රේමයයි God is love එතන කතා කරන්නේ අගාපේ ඒ ඒ අගාපේ කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ අගාපේ ඒතර දෙවියන් වහන්සේගේ ස්වභාවය තමයි යේසුස් වහන්සේ තුල තිබුණේ හරිද නොදක්නා දෙවියන් වහන්සේගේ දකින්න පුළුවන් ස්වරූපය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒතර උන්වහන්සේ මිනිස්සෙක් විදිහට මේ පොළවට ඇවිල්ලා ඉඳද්දී යේසුස් වහන්සේ තුල තිබුණේ අගාපේ. ෆිලියෝ නෙමේ අගාපේ. ඒතර යේසුස් වහන්සේගේ ස්වරූපයට ඔයාමම හැරෙනකොට මගේ තුල මගේ හදවත අපි පූජා කරානෙ ගිය 30 වෙනිදා නේද? ඔගොල්ලෝ අවංකව කරාද නැද්ද කියලා මම දන්නේ ඒක දන්නේ දෙවියන් වහන්සේ ඔයයි විතරයි. ඔයා හිම කරා නම් ඔයාගේ ශාරීරියේ ජීවමාන යාගයක් කොට ඔප්පු කරා නම් ඔයාගේ හදවත උන්වහන්සේට පූජා කරා නම් දෙවියන් වහන්සේ ඔයාගේ හදවත තුල ඒ අගාපේ ඇති කරන්න යනවා. ඒක ඔයාට ඇති කරගන්න බෑ. ඒක ඔයාට ඉගෙනගෙන තේරුම් අරගෙන ක්‍රියා කරන්න බෑ. ඒක ඔයාට විභාගය වගේ ලියලා කරන්න බෑ. ඒක ආත්මයෙන් වෙන දෙයක්. ඒක ආත්මික දෙයක්. ඒක ඔයා තුල වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔයාගේ හදවතට බලපෑම් කරලා ඔයාගේ හදවත වෙනස් කරනවා. ඔයාගේ හදවත ඔයා ඉඩ දුන්නොත් ඊට දුන්නහම මොකද වෙන්නේ ඔයාගේ හදවත වෙනස් කරලා ඔයා තුල ඒ අගාපේ පුරවනවා උන්වහන්සේ මොකද යාට ඕනේ ඒක ඔයාගේ හදවත එයා ඉල්ලුවේ ඒකට වෙන මොකකටවත් නෙමෙයි ඒක අර උගස් තියන්න නෙමෙයි අපේ හදවත ඉල්ලන්නේ උන්වහන්සේ ඒකට ඒ හදවත එයාගේ අගාපෙන් පුරවන්න ඒතර ඒ අගාපේ ලක්ෂණය තමයි එක ලක්ෂණ තමයි මේක ප්‍රේමය බොහෝ දුක දරා ගන්නවා suffers long දුක දරා ගන්නවා යේසුස් වහන්සේ එක කළාද අපි දන්නවා කුරුසේ එක කරා අපි දන්නවා කුරුසේ වේදනාව ශරීර වේදනාව උනස් දරා ගත්තා මම කතා කරන්නේ කුරුසේ ටෙන් ඉස්සල් ඉතින් නැහැ ඒ විදිහට අපි මම එතෙන්ට නිස්සලා ඔගොල්ලෝ ගොඩක් වෙලාවට අද සභාව තුල සහ සමාජය තුල යම් කිසි අදහසක් ඇති වෙලා තිනවා මෙන්න මෙහෙම දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ වුණේ යේසුස් වහන්සේගෙන් පස්සේ ඒ කියන්නේ අලුත් ගිවිසුමේ තමයි දෙවියන් වහන්සේගේ ආදරය දකින්නේ පරණ ගිවිසුමේ දැකපු දෙවියන් වහන්සේ ටිකක් සැරයි දරුණුයි එහෙම තමයි ආකල්පයක් තියෙනවා නේද අදහසක් තියෙනවා සම්පූර්ණ වැරදි වදනද පරණ ගිවිසුමේ තරම් දෙවියන් වහන්සේගේ ආදරය ප්‍රකාශ වෙච්ච කොටසක් නැහැ අලුත් ගිවිසුමට වඩා අලුත් ගිවිසුමේ කියන්නේ දෙවියන් වහන්සේගේ ඒ ආදරය අපතුල ඇති කරගන්න කියලා හලෝ හොඳයි මම මේ වෙලාව ගන්නම් මේකට මම හිතා ගන්න ඔගොල්ලන් ඇවිල්ලා ඉන්නේ ස්කෝල් එකට මම ප්‍රින්සිපල් විනාඩියකට විතරක් මම ඔයගලන්ට දෙනවා ගෙදර වැඩ ගෙදරට තමයි මොකද දන්නේ
අලුත් ගිවිසුමේ රොම පොතේ ඉඳලා ජූඩ් පොත වෙනකන් කියවන්න. කියවලා බලන්න. ඒ පොත් හැම තැනකම කතා කරන දේවල තියෙන සංකල්ප නැත්නම් අදහස අරමුණ මොකද්ද කියලා. මමට උත්තරෙත් දෙන්න. ඔයා බලන්න එක තියනවාද කියලා ඒතර. කියවනකොට. මොකද නද අදහස? අපි තුල දෙවියන් වහන්සේගේ ආදරය ඇති කිරීම. එචරයි. ඒකට උපදෙස් තමයි තියෙන්නේ. ඔයා බලන්න රෝම පොතේ ඉඳලා ජූඩ් පොත වෙනකන්. බලලා මට ඇවිල්ලා කියන්න. ඒක ඒ ලිවීමේ ඒ ලියලා තින දේවල අරමුණ අභිප්‍රාය තමයි සභාවේ ඉන්න අය තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඇති කිරීම. ඒතොර දෙවියන්සේගේ ප්‍රේමය කොහෙද තියෙන්නේ නා ලියවිලා. පරණ කිසමේ. අපි 30 වෙනිදා කියෙව්වා නේද අර යාඥාවක් නෙහෙමියා පුතේ 9 වෙනි පරිච්ඡේදේ. මම එතකොට තමයි දැනගත්තේ. මට එතකොට තමයි it don't my එක පාට මට වැදුනා මේක. මොකක්ද දන්නවද? ඒක තියෙනවා කොටසක් ඔගලන් මතක ඇති අහගෙන හිටියානම් ඒක තියෙනවා ස්වාමීනි ඔබ වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් රැගෙන ආ වෙලාවේ ඔවුන් ඔබ වහන්සේට විරුද්ධව කැරලි ගැසුවත් ඔබ වහන්සේට විරුද්ධව ක්‍රියා කළත් කිසි විටක ඔවුන්ගේ ඉහලින් බලා ටැඹවත් දවාලේ රාත්‍රියේ පහන් ටැඹවත් දවාලේ වලාකුලවත් ඔබ වහන්සේ අයින් කරේ නැහැ වස්සෙක්ව හරකෙක්ව හදලා රත්තරන් වලින් මිනිස්සු කියනකොට මේ තමයි නුඹලව ඊජිප්තුවෙන් එළියට අරන් ආපු දෙවියා කියලා දෙවියන් වහන්සේව හරකෙකුට සීමා කරපු අවස්ථාවෙවත් එහෙම වෙලාවෙවත් දෙවියන් වහන්සේ පහන්ට බයින් කරේ නැහැ වලාකුලයින් කරේ නැහැ ඇයි මොකක් නිසා ඊශ්‍රායල් මම නුඹ සමගයි ඇයි ආදරේ දෙවියන් වහන්සේ මහා දුකක් දරාගත්තයි සෙනග නිසා උන් වහන්සේගේ නාමයේ ජාතීන් අතරේ ඊශ්‍රායල් සෙනග කෙලසද්දි ජාතීන් ඇවිල්ලා අන්‍ය ජාතීන් නෙබුකට් නේස වගේ දුෂ්ට නපුරු රජ කෙනෙක් ඇවිල්ලා මේ අයව විනාශ කරලා දේව මාලිගාව විනාශ කරද්දි ඒ ඊශ්‍රායල් වරුන්ගේ පාපය දුෂ්ටකම අකීකරුවම හිතුවක්කාරකම නිසා එහෙම කරද්දි දෙවියන් වහන්සේ කිව්වේ නැහැ මේ සෙනගත් එක මට බෑ මම වෙන සෙනගක් හදනවා කියලා කිව්වේ නැහැ කවදාවත් අතහැරියේ නැහැ උන්වහන්සේගේ නාමයේ ලෝකයේ ඉදිරියේ කෙලසෙද්දි ඒ වේදනාව උන්වහන්සේ දරාගෙන හිටිය මිසක් සෙනඟ විනාශ කරේ නැහැ. තරවටු කරා. වහල්කමට ගෙනිච්චා. තරවටු කරා. විනාශ කරේ නැහැ. ඒකයි ආදරේ. කොටිම යා ස්වර්ගය අතහැරලා පොළවට එන්න තෝරගත්තෙත් ඒ සෙනඟමයි. නැතනම් වා හිතනවද යේසුස් වහන්සේ අන්‍ය ජාතික රටකට ගිහිල්ලා වෙන රටක ඉපදිලා වෙන සෙනඟක් අතර ඔය හාස්කම් ටික කරා නම් ඒ සෙනඟ පසුතැවිලා ඒක දැන් උන්වහන්සේ කතා කරලා කියන්නේ කපර්නවුමට කතා කරලා කියනවා කපර්නවුම අහෝ කපර්නවුම නුඹ තුල කළාවෝ හාස්කම් සොදොම් ගොමෝරාවල කරා නම් ඒ අය ගැරවිලා වහන්සට අකීකරු වෙද්දී ටිකෙන් දිගට අකීකරු වෙද්දී උන්වහන්සේ දුක දරාගෙන හිටියා මිසක් විනාශ කරේ නැහැ. යේසුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා උන්වහන්සේ
සේවය ආරම්භ කරපු වෙලාවෙ ඉඳලම ජුදෙව් පූජකයෝ දෙවියන් වහන්සේගේම පූජකයෝ උන්වහන්සේට පීඩා කරන්න ගත්තා. හරි. යේසුස් වහන්සේ මොකද කරේ 12 දෙනෙක්ව තෝරගත්තා. නම් කියලා කතා කරලා 12 දෙනෙක්ව තෝරගත්තා. තෝරගෙන ඒ 12 දෙනාව අවුරුදු 3.5ක් තිස්සේ ට්‍රේන් කරා. 12 දෙනාම යුදෙව්වා. 12 දෙනාම යුදෙව්වා. 12 දෙනාව ට්‍රේන් කරා. හැබැයි යේසුස් වහන්සේ කොච්චර ඒ 12 දෙනාව දරාගත්තද? එක අවස්ථාවක යේසුස් වහන්සේ යනවා කන්දට. 3 දිනක් එක්කන් යනවා. पेत्रुस योहान याकोब अन्वेसा करगन देवियान वहां से गे स्वभाव येसुस वहां से गे देवत्व ए आय दाकिनो खांदें इन कोट इतुरु नमदिना गोलु नमदिना अतर लोकु कालबे गेनिया लोकु प्रश्नयाक थात तक इने कता कर लकीनो मगे पुता असनी पाई मगे पुता मेहम वेनो मम गिनावा ओयागे गोले ओलांगट हबे गोले अंट सुव करान्न बैरी उना एक तीन लूक नामे दान लूक नामे क्यों लूक नामे हातली सेका लूक नामे हातली सेका जीसस वहां से उत्तर देमें अहो अदहिल्ल नत्ताव हितुवक्कार परंपराव මම කොපමණ කල් නුබලා සමග සිට නුබලා ගැන ඉවසම්ද ඔතන ඉවසම්ද කියලා කිව්වම අදහස් කරන්නේ බෙයා විත්තිය patience නෙමෙයි මං කොච්චර කල් නුබලව දරා ගන්නද මං කොච්චර කල් නුඹලව දරා ගන්නද ඇයි ඒකට හේතුව තමයි යේසුස් වහන්සේට කාලයක් තිබුණා සීමාවක් තිබුණා යේසුස් දන්නා දැන් කුරුසපත් වෙන්න මම යනවා මගේ කාලය ළඟයි ඊට ඉස්සෙල් මම මේව ට්‍රේන් කරන මම කොච්චර කල් උඹලත් එක්ක ඉඳලා දරා ගන්නද ඇයි අර හාස්කම කරගන්න බෑ උතන අපි දකින්න මන් දන්නවා ගොඩාක් අපි හිතන්නේ ඇදහිල්ල නැත්තා වූ කියන එක විතර අපි දකින්නේ उतने अद्दील नतीमे प्रश्ने पदे वचने मुखद हितुवक्कारकम अद्दील नतीमे प्रश्ने इतना हास्कम भूने नत्ते क्रियाकर नत्ते देवियान वहां से क्रियाकर नत्ते हितुवक्कारकम मन में किया हितुवक्कार लेकिन विकृति मानसिकत्व मेरे दिए कि इंग्लिश हिंदी ना पर्वस जनरेशन की हितुवक्कार है देन मैं काट दे मैं यीशु से कथा कराने मैं काट दे कथा कराने गोले अंडर गोले ओ सियाल अतहराप हुआ है नहीं नेदर फिर तो उसकी ना ස්වාමිනේ අපි අපි සියල්ල අතහැර වානු ආව කියලා කියවන මේ 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 කතා කරන්නේ ඒ අයට මේ කතා කරන්නේ ඒ අයට සියල්ල අතහැරලා යේසුස් වහන්සේ අනුගමනය කරන්න ආපු අයට යේසුස් කතා කරලා කියන හිතුවක්කාර සෙනඟ කියලා කොහොමද ඒගොල්ලෝ හිතුවක්කාර වුනේ ඇයි ඒගොල්ලෝ හිතුවක්කාර වුනේ මේ ලූක් නමේ හරි හරි විශේෂ පරිච්ඡේදයක්. ඔය දන්නද මේ කතාව මේ සිදුවීම මාක් පොතේ තියෙනවා මතේ පොතේ තියෙනවා. මාක් එකේ මාක් විස්තර ගොඩාක් දෙනවා. යේසුස් වහන්සේයි තාත්තයි අතර ලොකු සාකච්ඡාවක් වෙනවා. කොච්චර කල්ද මේක වෙලා මොන වගේ වෙලාවටද මේක වෙන්නේ කියලා තාත්තා උත්තර දෙනවා බලන්න කියලා මාක් පොතේ කතාව තියෙනවා. මේ ලූක් මේ එකක්වත් කතා කරන්නේ නැහැ. කිසිම සාකච්ඡාවක් කතා කරන්නේ නැහැ. තාත්තා කියන එක විතරක් දිනා උත්තර දීපු ගමන් ටක් ගාලා දොස්තබන එක තමයි يعني දොස්තබනව කියන්නේ ගෝලයන්ට සරවටු කරපු එක තමයි දාන්නේ. ඇයි දන්නවද? ඔයා පොඩ්ඩක් බලන්න ලූක් නමේ දිගටම උතන ඉඳලා පල්ලෙහාට තියෙන මොනවද කියලා. ඒ නිසා කියවන 46. 46 නේද? මේ 41 වෙනි පදේ 46 වෙනි පදේ කියවන. ඒකේ තියෙන උත්තරේ. හිතුවක්කාරකම කියන්නේ මොකද්ද කියලා.
තමුන්ගෙන් වඩා උතුම් තැනැත්තා කවුද කියා ඔවුන් අතරේ විවාදයක් හටගත්තේ. අද සභාවේ නම් ඔහොම නැහැනේ. නේ? අද ක්‍රිස්තියානිය අතර නැහැ. මේ අවුරුදු ගානක් යේසුස් වහන්සේත් එක්ක එකට හිටපු සෙනග සියල්ල අතහැරලා යේසුස් වහන්සේ ළඟට ආපු අය විවාදයක් ඇති කරගන්නවා. මොකද්ද විවාදේ? කුමන්ත්‍රණය යේසුස් වහන්සේ පැත්තකට ලන්න එයා හිතන යේසුස් වහන්සේ දන්නේ නැහැ කියලා. අද කාලේ සමහර අය දන්නේ නැහැ. එයා දන්නේ නැහැ අපි ඇතුලේ කුමන්ත්‍රණේ යනවා. මේ මේක තමයි වෙන්නේ. මම ඔප්පු කරලා පෙන්නනවා. මම කියන්නේ මම ඔප්පු කරලා පෙන්නනවා කොහොමද මම ඒක දුන්නේ නැහැ කියලා. යේසුස් වහන්සේට ඇහෙන්න මොකුත් කිව්වේ නැහැ. ඇයිද ඊළඟ පදේ? යේසුස් වහන්සේ ඔවුන්ගේ සිතේ කල්පනාව දැක්කේ. ඔව් මොකක්ද දැක්කේ? Perceiving the thought of their heart, sita kalpanava. Jesus says, "Dekka igolange hadavata." Mukada hadavata. Ani kira va pahat karneka. Arya toda mea usas. Arya golanda da mama usas. Man tamai mitena vedda. Man tamai meka venno ne mama. Eka mangi mangada hagge kadena kiyala. Mama. මමයි දෙවියන් වහන්සේ ඇති. ඉතින් එන සභාවේදී මොකටද අපරාධේ? සභාවේදී මොකටද අපරාධේ? මේක වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? අනිත් කෙනත් එක්ක ගැටෙනකොට තමන් උසස් කරගන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. යේසුස් වහන්සේ දැක්ක ගෝලයන් යේසුස් කිය මං කොච්චර කල් උඹලත් එක්ක ඉවසන්නද මං කොච්චර කල් උඹලව දරා ගන්නද හිතුවක්කාර પરම්පරාව ආදරේ කියලා කියන්නේ මොකක්ද දන්නවද යේසුස් වහන්සේ එක් කිසි කෙනෙක්ව අයින් කරේ නැහැ විනාශ කරේ නැහැ ඉස්සර තිය කිව්වේ නෑ පියන්නේ පියන්නේ නේ මේ සෙට් එකත් එක මට හරියන්නේ නෑ මට අලුත් සෙට් එකක් දෙන්න මුන් හරියන්නේ නෑ කිව්වද උන්වහන්සේ කුරුසේ දරා ගත්තාට වඩා දරා ගැනීමක් කරා ගෝලිය දුරස් කරන නිසා අවසානයේ උන්වහන්සේ යාඥා කරන අන්තිම රාත්‍රියේ උන්වහන්සේ යාඥා කළා පියාණන්ට කියනවා පියාණනි ඔබ වහන්සේ මට දුන්න කිසි කෙනෙක්ව අහිමි කරගත්තේ නැහැ එක්කෙනෙක් කරා දරා ගන්නවා කියන්නේ ඒකයි ආදරේ කියන්නේ ඒකයි අගාපේ කියන්නේ ඒකයි අනිත් කෙනාගේ වැරද්ද දකින්න ඉස්සලා අනිත් කෙනාගේ ඇහි රොඩ්ඩ දකින්න ඉස්සලා තමන්ගේ ඇහි තින පරාලේ අයින් කරගන්න දැනගන්න ඉස්සෙල්ල දැනගන්න ඔයාගේ ඒ පරාලයක් තියෙනවා කියලා. අයින් කරගන්න එක කොහොම වෙතත්. ඒ නිසා ඔයාගේ පරාලෙත් එක්ක සංසන්දනය කරනකොට එයාගේ ඇහි තියෙන රොඩ්ඩක්. ඉකින් අදහස් කරන්නේ මොකද්ද? තමන් කියන්නේ දුෂ්ට සෙනගක්. මම කියන්නේ දුෂ්ට කෙනෙක්. මම කියන්නේ හොඳ කෙනෙක් නෙමෙයි. අනිත් අය විනිශ්චය කරන්න ඔයාට තියෙන අයිතිය මොකද්ද? තමන්ගේ වැරදි හදාගන්නවා දන්නවද ප්‍රේමය ගැන අලුත් කිවිසුමේ වැඩිපුර කතා කරන හේතු සභාව ඇතුලේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඇති කරගන්න අලුත් කිවිසුමේ යවුම් පත්‍රවල වැඩිපුර කතා කරන හේතුව තමයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ කණ්ඩායමක් එක්ක
देवियन वहां से राज्य रेम्बोला ने वैडो ने है खंडाय से वैड कर दिन एक तुम दिन एक रसवेन कोटे खंडाय मत उन्हां से क्रिया कर एक खंडायम एक मनसके एक आत्मेन एक अरमुना कैतु सिटी इंटोने एकत्व तुल तमाय देवियन वहां से क्रिया कर එකඟ වෙන්න දෙන්නෙක් මේ පොළවේ යම් කිසි කාරණයක් ගැන එකඟ වෙනවාද ඒක ස්වර්ගයේ ඉෂ්ට කරනු ලැබේ දන්නවද ඒතර මම අනිත් සහෝදරයාගේ වැරදි දැක දැක මං එයාට දොස් කියනවා නම් හිතෙන් මං කොහොමද ඇත්තට එකඟ වෙන්නේ ඇයි මං එහෙම කරන්නේ මට ප්‍රේමේ නැති නිසා දාන්න අපහු 1 කොරින්තු 13 1 කොරින්තු 13 हतर प्रेमय बहु दुख दरा गन्न वकील खियान्नी मुकद्दन ओयागे सहोदरया ओया लंग इन्न केना ओयाट कोच्चर पीडा कलात ओयाट कोच्चर वरदि करात ओयाट कोच्चर दोस किउवात ओयागे आदरय अडुवेन्न बै ඔයා ඒ දුක දරා ගන්න අවශ්‍ය මම පොඩි මම උදාහරණයක් ගේන්න නම් මෙතන ඉන්න ඔෆිස් වල වැඩ කරන කට්ටිය කම්පැනිස් වල වැඩ කරන කට්ටිය මම උදාහරණයක් විතරයි මේක උදාහරණයක් විතරයි හිතන්න ඔයත් එක්ක ඔයයකට වැඩ කර කර ඉන්නකොට ඔයාට යම් කිසි වරප්‍රසාදයක් බොස් කෙන් එන්න එනකොට කවුරු හරි ගිහිල්ලා ඒ බොස්ට ඔයා ගැන ගොඩක් වැරදි කියලා දොස් කියලා ඔයා ගැන වැරදි ආකල්පයක් දීලා ඔයාට එන්න තියෙන ඔයාට ලැබෙන තියෙන දේ වළක්වගෙන ඉන්නවා ඒ නිසා ඔයා දුක් විඳිනවා එනිසා දුක් විඳිනවා අපි උදාහරණයක් විතර ගේන්නේ ඔයා හිතන්නේ ඒකම සබාව වෙනවා කියලා සහෝදරයන් අතර ඒක වෙනවා කියලා හිතන මොකද ඔයා කරන්න ඕන ඔයාගෙන වැරදි ආකල්පයක් මිනිසුන්ට ගිහිලා තිනවා මිනිස්සු ඔයාට දොස් කියනවා පිටිපස්සෙන් ඔයාට බනිනවා ඔයාගෙන වැරදි අදහසක් ඇති කරගෙන තිනවා ඔයා මොකද කරන්න ඕන संगवाण හැම දෙයක්ම අපි විවෘතව කතා කරමු කිසිම දෙයක් රහසිගතව කතා කරන්නේ නැහැ ඒ නිසා කිසිම කෙනෙකුට අවස්ථාව නැහැ තව කෙනෙකුට ගිහිල්ලා කුමන්ත්‍රණය කරන්න තව කෙනෙකුට කුසුකුසු ගන්න විවෘතව කතා කරනවා දැනගත්ත ගමන් ඇයිවා මෙහෙම කරේ කියලා කෙලින්ම අහනවා ප්‍රසිද්ධිය අහනවා ඒකද අපේ ක්‍රමය ඊට පස්සේ ඒ නිසාම ඔයගලන්ට ප්‍රසිද්ධිය කියනවා දේවල් මම කතා කරන්නේ හાર્ට් එකේ ඔගොල්ලෝ දන්නවද අපිට දරා ගැනීම අපි එකිනෙක කෙනාගේ චරිතය යනවා අපි එකිනෙක කෙනාගේ ස්වභාවය යනවා අපිට දරා ගන්න පුළුවන් දේවල් වෙනස් වෙනවා උදාහරණයකට මට දරා ගන්න පුළුවන් දේ මෙයාට දරා ගන්න බෑ හරි නමුත් එයාට දරා ගන්න බැරි දේ මට දරා ගන්න පුළුවන් මොකද අපි එක එකන වෙනස් නිසා සමහර කාරණා තියෙනවා මට ඒක දරා ගන්න පුළුවන් සමහර කාරණා තියෙනවා මට ඒක දරන්න බෑ ඒක එකිනෙක කෙනාගෙන් වෙනස් තේරෙනවද මම කියන දේනේ මට තියෙනවා දරා ගන්න බැරි දෙයක්. හරිම අමාරු දෙයක්. මම කතා කරන්නේ මං ගැන. මං ගැන. මට කවුරු හරි කෙනෙක් පාරේ ඔය පිටස්තර කෙනෙක් මට දොස් කියලා මට බැන්නොත් මට ඒක දරා ගන්න හරි ලේසියි. හරි ඒක. පිස්සේ. අතල්ල. මගේම හිතවත් කෙනෙක් නැත්තම් සබාවේ කවුරු හරි මට දොස් කියලා කියන්නේ මට බනිනවන සභාව කියන්නේ අපේ සභාවේ නෙමෙයි වෙන ක්‍රිස්තියානි කෙනෙක් මම පිස්සෙක් මම මෝඩෙක් මම වැරදි ගුරුවරයෙක් කරමයි කියලා මට ඒක ගානක් නැහැ මොකද මට ඒක ඉමුන් වෙලා දැන් ඒක මට ඒක දැන් ඉමුන් වෙලා මට ඒක පුරුදු ඒ නිසා මට ඒක අදාළම නැහැ හරි මගේම සහෝදරියෝ නංගිලා තුන් දෙනෙක් ඉන්නවා මට යලිමඩබල නැහැ ඒගොල්ලෝ මට විරුද්ධව මොන හරි දෙයක් කළොත්
මට ටිකක් අමාරුයි හැබැයි දරා ගන්න පුළුවන් මට දරා ගන්න අමාරුම දෙයක් තියෙනවා ඒක හරි අමාරුයි මට දරා ගන්න ඕගොල්ලෝ නොදන්නව වුණාට නොදැක්කව වුණාට තිස් වෙනද මං හිටියේ ලොකු වේදනාවක් මට දරා ගන්න අමාරුම දේ තමයි මාත් එක්ක හොඳට කතා කරලා මාව බදාගෙන ඉඹගෙන මාත් එක්ක එකට හිටගෙන ඉන්නවා කියලා මට පෙන්නලා අනිත්‍යයටත් පෙන්නලා ඔක්කොම කරලා අවුරුදු එකමාරක් අවුරුද්දක් තිස්සේ මට විරුද්ධව කුමන්ත්‍රණය කරපු එක මට දරා ගන්න බෑ 26 වෙනිදා මෙතන අපි මීටින් එකේදී ගොඩාක් දේවල් මම දැනගත්තා මම එදා ගෙදර ගිහිල්ලා මම දහස් වාරයක් හිතෙන් ඇඬුවා අවුරුද්දක් තිස්සේ වැඩිම අවුරුද්දකට එහා වෙන සභාවක් හදන්න මිනිසුන්ට කතා කරලා කුමන්ත්‍රණය කරලා හැබැයි මාත් එක්ක මාව බදාගෙන මාව ඉඹගෙන මාත් එක්ක හිට ගන්නවා කියලා පෙන්නමින් අවුරුද්දකට වැඩි කාලයක් කුමන්ත්‍රණය කරලා දුන්නා මට එක ටික දරා ගන්නවා මම තිස්සෙන්ද හිටගත්තේ මම කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ ආරෙන්න මොකද මම මැරෙනවා මට බෑ මම කියන කෙනා මම මරලා තමයි දාවෙත හැබැයි උන්වහන්සේ මට මතක් කරලා දුන්නා මං ඇහුවා ස්වාමීනි මට මේක අමාරුයි මට උපකාර කරා මට යේසුස් වහන්සේ කතා කරා උන්වහන්සේ මට කට හඬ ඇහුන්නේ නැහැ මට ඇතුලෙන් කතා කරා දැන් ඔයා දන්නවා මං කොච්චර දරා ගත්තද කියලා ජූඩස් මට ජූඩස් මතක් කරා ඔයා දන්නවද යේසුස් වහන්සේ ජූඩස්ට ගොඩක් ආදරේ කළා යේසුස් වහන්සේ තෝරගන්න වෙලාවෙම දැනගත්තා මෙයා මාව පාවලා දෙනවා කියලා දැනගෙන හිටියා හැබැයි ජූඩස්ට ආදරේ කළා ජූඩස්ට ආදරේ කරලා ජූඩස්ගේ කකුල් දෙකත් හේදු අන්තිම රාත්‍රියේ මොකද යේසුස් වහන්සේ දැනන් හිටියා ජූඩස්ගේ ආකල්පය තිබුණේ අවසානයේ අරමුණ තිබුණේ ඊශ්‍රායලයට රාජ්‍ය පිහිටවන එක රෝම අධිරාජ්‍යෙන් නිදහස් වෙන එක අදින ජූඩස් කියන්නේ ජෙලට් කෙනෙක් ජෙලට්ස්ලා ජෙලට් කියලා නිකායක් තිබුණා ජුදා ආගමේ නිකාය තියෙනවා ජෙලට් කියලා සෝ බයිබලේ තියෙනවා සීම් ඔන් ද ජෙලට් කියලා කමන්නේ ඒක අදාළ නැහැ ගොඩක් ගෝලියෝ ජෙලට්ස්ලා පේතරුස් ජූඩස් යොහාන් මේ ඔක්කොම ජෙලට්ස්ලා ජෙලට්ස්ලාගේ ආකල්පය නැත ඒගොල්ලන්ගේ ධර්මය තමයි දාවිත් වගේ රජ කෙනෙක් බිහි වෙලා රෝම අධිරාජ්‍යයෙන් ඒගොල්ලන්ව නිදහස් කරගන්න. ජූඩස් ඒ වගේ හිතපු එක්කෙනෙක්. හැබැයි ඊට පස්සෙත් ගෝලියෝ ගොඩක් විශ්වාස කරා ඒක. දාන ක්‍රියාපොතේ එකේ 6 දාන පොත. මම කියන දේ පෙන්වන්න මම ආවා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ජූඩස් ගැන කොහොමද හිතුවේ කියලා පෙන්වන්න මම ආද. ක්‍රියාපොතේ එකේ 6. මේ යේසුස් වහන්සේ නැගිටට පස්සෙය. මොකද කියන්නේ එහි නොවු රැස්සු විට මේ ගෝලියෝ ගෝලියෝ රැස්සුනේ ස්වාමීනි මේ කාලෙදී නැත්නම් මේ අද දවසේදී නැත්නම් මේ කාලයේදී ඔබ ඊශ්‍රායෙල්ට රාජ්‍ය නැවත පිහිටුවා දෙන සේක්ද මොකද මේ අහන්නේ මොකද මේ අහන්නේ අහන්නේ ඒක අහන්නේ දැන් ඔයා රෝමන් රෝමායේ වේලවල දාලා දාවිත් වගේ රජ වෙලා ඔයා දැන් අපිව රජ කරනවද දැන් ඉතින් අහන්නේ මේ ගෝලියෝ මේ ක්‍රියාපතේ उत्तर दी लखी नहीं लंगे उन्वास उठ की नसे पियान से तमंगे में बल अटते तबागत खा लेते प्रस्ताव देने के बेटा आई थी नहीं ठीक है एक वेन नहीं आना वहां धन्य में एक कराए पास हरे ठीक है नहीं बलापुर बुने का जूडस एक कहना गुडा क्रिया कर पुके ने रोम वरुंगे लोल नवत ईश्वर राज मुकुद नेबुकद ने आक्रमण कराट पास से ईश्वर रटक नह रटक थिबुना अधिराज्यवादी यटते ඒ ප්‍රස්තාව යටතේ කාලය ඇනුව ඊශ්‍රායල් රාජ්‍ය පිහිටෙව්වේ 1948 මැයි 14 වෙනිදා. එදා තමයි පිහිටෙව්ව දවස. එතකන් රාජ්‍ය තිබුණ නැහැ. අරගොල්ලන්ට ඕන වුණේ ඒක ජූඩස් එකට ක්‍රියා කරපු කෙනෙක්. ඒ නිසා ජූඩස් මොකදද කරේ? ජූඩස් බලන් හිටියා. මෙයා හරියන්නේ නැහැ. මෙයා කරන්නේ නැහැ. එකපාරක් අර 5000කට කඳ දුන්න වෙලාවේ ජූඩස් තමයි අවුස්සලා ගිහිල්ලා රජ කරන්න හැදුවේ.
එගොල්ලන්ට ඕම නේද ඩාවිත් වගේ රජ කෙනෙක් ජූඩස් ඒක අන්තිමට මොකද නේද කරේ ජූඩස් හිතුවා මම උතුම් පූජකයා ඇවිල්ලා කතා කරලා කියනවා අපිට යා ළඟට අපිට ගෙනලා දෙන්න යාව අපිට කතා කරන්න ඕනේ යාට ජූඩස් හරි මං ගෙනියන්නම් එතකොට මෙයා ඒගොල්ලන්ට කතා කරයි ඊට පස්සේ මෙයා හාස්කම් පෙන්නයි ඊට පස්සේ මෙයා බලය පෙන්නයි එතකොට මෙයාව රජ කරයි වැඩේ හරි ඒක තමයි ජූඩස්ගේ ප්ලෑන් එක लेकिन अंतिमट अंतिमट जूडस अंतिम येसुस वहां से मुकुद करना तो मेरेन्न की हाँ जूडस की अय्यो मंग अहिंसक मिनी एक्को पावल दुर्ना की थी ना धन अहिंसक मिनी एक्को पावल दुर्ना की जूडस हित हास कम कर ला मैं कर लस कर येसुस धन नो एक येसुस धन नो मैं जूडस करना नहीं मैंने मेका के येसुस वहां से बलापुर तू ने न एक दया खत्म येसुस हित गेट से मनी इन को जूडस अभी समुदाय अभी පෙන්න යන්න හරි අතෑ මනුස්සයා කියලා. ඒසොන්ස හිතුවේ ඒක. හැබැයි ජූඩස් එක නෙමෙයි කරේ. මොකද කරේ? ජූඩස් ළඟට ඇවිල්ලා "රබ්බි" කියලා බදාගෙන ඉන්නවා. ඒසොන්ස කියනවා "ජූඩස්. ඔබ මාව පාවල දෙන්නේ කිස් එකකින්ද? ඔබ කිස් එකකින් මාව පාවල දෙනවද?" ඒක ෂොක් येसुस वहां से मटे का मतक कल मट धन येसुस वहां से हद वस्त ये शौक क्या कहा तो रखने में येसुस वहां से पुदुम दुख कहते हुए जूडस क्या ना वो याद ना मिमिया मेरे ने आने मिमिया विनाश है आने ना से मटे का बुधन हो दे मैं कुछ रहा दरा जाता बस उन्होंने से मगे गहानो दम मुकद करा मम मुकद करा नो मम मुकद करा नो समाव देन हरी लेसी समाव देन हरिम लेसी मम मुकद करा नो मम इसर आदरे करा वगे मादरे करा नो दुख दरा गो किया सहोद दरा गो किया अगापे किया एक पटंग वाट अमारुम तेने वाट अमारुम खौर वाट दुख दिन वाट वेडियम रिते वाट वेडियम अमारु खौर एक कर लंगिमीन वागे स्वामी पुरुष भार्याव दरुवेक पौलेखेनेक वाटे करना टीक दरागा नमारु इतनता पटंग वा दुख दरागन बहकियला वा दमल गहल यानवना वा तुल प्रेमेने एक कुरें दहतुने हतर ඒක කියනෝනේ දරා ගන්නවා කියලා. ඔයා දන්නවද සභාවේ තියෙන සභාවේ සිද්ධ වෙන ඒකට ඉංග්‍රීසියෙන් කියනවා අයනි කියලා. හරි. සභාවේ සිද්ධ වෙන මහා මහා මොකක්ද දන්නේ ඒකට කියන සිංහල වචනයක් නැහැ. බොහෝ දෙනෙක් සභාවෙන් යනවා සභාවේ ප්‍රේමේ නැහැ කියලා. එයා ගාව අගාපේ තියෙනවා නම් දාලයයිද मुकद वा दरा गोने प्रेम नीसाने बोलवा मेरा दी गैन बल्ट अरवाड़े मम कथा कर प्रेम है स्वभाव की अन्न बेहवाट इधनवाट प्रेम मुकद अगापे सियाल दरा गो हाथ नहीं पदेदा हाथ रे धातुने हाथ प्रेम अगापे सियाल सियाल
සියල්ල කිව්වාම දැන් ඔයාට මොකක් හරි දෙයක් කියන්න පුළුවන්ද ඔය සියල්ල කියන වචනේට අයිති නැහැ ඒක කියලා නෑ නේද ඔය සියල්ල කියන වචනේට මේක අයිති නැහැ කියලා ඔයාලට කියන්න පුළුවන් මොකක් හරි දෙයක් නෑ අගාපේ තියෙනවා නම් ඔය සියල්ල තරහ ගන්න वस्याल विश्वास करनो मितना तीनो अंतिम तीनो सियाल इवसन्ने किला मितना इवसन्ने कने में कथा करने endures endurance उरुत्तु देनो आवे यार ये वेदना आवे यार उरुत्तु देनो ए दुख विंदी मुआटो उरुत्तु देनावा अगापे निसा वाट कवदावत कियाने बे माट उरुत्तु देने माट बे देंग इवसु वैती मितनी इवराई ए वचन एंड बे ए अगापे देवी अन्वान से वागन कुछर इवसान नेद हाँ उद उया पतांगें मिंदलम देवन सिते को कुम हरीट करगन आपु केने द ඔයාගේ ක්‍රියාව නිසා ඔයාගේ වචන නිසා යේසුස් වහන්සේගේ හිත කොච්චර රිදිලා ඇද්ද හැබැයි යේසුස් වහන්සේ ඔයාව දරාගෙන ආව නේද මෙච්චරද එහෙනම් ඔයා කොච්චර දරන්න ඕනද ඔයාගේ සහෝදරයව බලන්නද ගල් කෑල්ල නිකන් පොළවේ තිබුණොත් ඒ ගල් කෑල්ල අල්ලන්න තමයි සමහර වෙලාවට අත තුවාල වෙනවා. එච්චරට rough edges තියෙනවා. හැබැයි ගල් කෑල්ල වතුරට ගියාම ගලාගෙන යන වතුර පාරකට ගියොත් ඒ ගල් කෑල්ල කාලයක් තිස්සේ මොකද වෙන්නේ? ටිකක් කල් ගියාම ඒ ගල් කැටේ මොකද වෙන්නේ? සිනිඳු වෙනවා. සිනිඳු වෙන්නේ කොහොමද ඒක වෙන්නේ? ඒ කොහොමද වෙන්නේ? වතුරට නෙමෙයි. वतुर तवश्याय वतुर तवश्याय वतुर मेक वेन्नी वतुर गलागने वतुर पारट पेरलेन गल गल पेरल मुकद वेन्नी गलकट गला खैपेन गलकट गला खैपेन गलकट गला खैपेन ए हैपेन मुकद वेन्नी ए गल कैडेन अरतीन उल तैंग शाप तैंग कैडेन कैडिला एक सुमदु वेनवा अवसाने दी मास्टर दावित ගොලායත් මරන්න තරම් සුදුසුකමක් ලැබනවා ඒ ගල් කෑල්ල. එහෙනම් අපිට දරා ගැනීම අවශ්‍ය වෙන්නේ ඇයි? හැප්පෙනකොට දරාගත්තේ නැත්තම් කවදාවත් කැඩෙන්නේ නැහැ. අනේකයි සබාවේ ක්‍රමය. ඒකයි සබාවේ ක්‍රමය. වදනෝද යේසුස් වහන්සේට මේ ආදරය මේ අගාපේ අප තුල ඇති වෙන එක තීරණාත්මකයි දේව රාජ්‍යයේ ව්‍යාප්තියට තීරණාත්මකයි ඔයා මම අගාපේ අපේ තුල ඇති වෙන එක දේව රාජ්‍යයේ ව්‍යාප්තියට තීරණාත්මකයි ඒක නැත්තම් දේව රාජ්‍යය ව්‍යාප්ත වෙන්නේ නැහැ මම ඔයාලට පෙන්නන්නම් ඇයි කියලා මතේ 24 මම කතා කරනකොට අවසාන කාලය ගැන මම කතා කරන්නේ මේ පරිච්ඡේදයෙන් මතේ 24 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා भूमि कंप वसंगत सागत में ओक्कोम कथा करना ओक्कोम कथा करला अंतिमट एकोलोस्वेनी पदे कथा करला कीनो मेने नोएक बोरु अनागत वक्त्रु नेगिट बहो देने को मुला करनो ये अधर्मिष्टकम बहो वेन बेविन बड़े 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 एकोलोस नोएक बोरु अनागत वक्त्रु बोरु नेगिट बहो देने को मुला करनो कोहेद मेक बेन्ने स्वभाव अनागत वक्त लोकेट ने मेने स्वभावट ने स्वभाव मुलाकर स्वभाव मीदमे अवसान काले लक्षण से कथा कल की बहु अनागत वक्त बहु एवं रवट स्वभाव हरद इलंग पदे अधर्मिष्टक प्रेम को स्वभाव
යේසුස් වහන්සේගේ හදවතේ තිබුණු දේ ඔයාගේ මගේ හදවතේ තියන්න තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට කිව්වේ හදවත අරගෙන එන්න මට දෙන්න
එයාගේ හදවතේ ස්වභාවයේ ආකාරයේ මනුෂ්‍යයන් පිළි කරන්න. මොකද ඒක තමයි ලෝකයක් වෙනස් කරන්න යන්නේ. අද ලෝකේ ඉන්න මිනිස්සුන්ට ආදරේ නැහැ. ලෝකේ ඉන්න මිනිස්සුන්ට ආදරේ නැහැ. ඒගොල්ලෝ ආදරේ හොයනවා, ඒගොල්ලන්ට ආදරේ දකින්න නැහැ. සැබෑ ආදරේ දකින්නේ කවුරු? හැමෝම එන්නේ තමන්ට වැඩ වැඩක් කරගෙන, තමන්ට වාසියක් තියෙනවා නම් විතරයි එන්නේ. තමන්ට වාසියක් නැත කිසි කෙනෙක් ඔයාලට උදව්වක් කරන්නේ නැහැ. ඇයි? එයාට ආදරේ නැහැ. අපි එයාට ආදර්ශයක් වෙන්න ඕනේ. ඒක ආරම්භ කරන්නේ අපේ ගෙදරින්. ෆ්‍රෙන්ඩ්ස් කිව්වා ඒක. පවුලෙන් සභාවට, සභාවෙන් ලෝකයට. ඒ ආදරේ ගලාගෙන යනවා. මගේ හදවත ඇතුලේ උන්වහන්සේගේ ආදරේ වගුරුවන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. අපි අපි ක්‍රියා කරනවා. මොකද යගාපේ සියල්ල දරා ගන්නවා. සියල්ල දරා ගන්නවා. මොන දේ වුණත් ප්‍රතිචාර දක්වන්නේ. ආදරේ අඩු වෙන්නේ නැහැ. අවසානයේ දක්වා ආදරේ අඩු වෙන්නේ නැහැ. දැන් ඔයා විමසන කොට ඔයාගේ ජීවිතේ වට තේරෙනව නේද? ඔයා කොච්චර දුෂ්ට කෙනෙක්ද කියලා. මට ඒක දැනුණා. මම ආව විමසන කොට. මං කොච්චර කතා කරත්, මං කොච්චර දේවල් කරත් මං දුෂ්ට කෙනෙක්. මොකද මට විරුද්ධව ක්‍රියා කරන කෙනාට මට ආදරේ කරන්න බැරි නම් මං තුල අගාපේ නැහැ. මං තුල එක තියෙනවා. ඒකයි යේසුස් වහන්සේගේ ස්වභාවය. ඒකයි යේසුස් වහන්සේගේ ස්වභාවය. ආමෙන්. යේසුස් වහන්සේ කුරුසයට යනකොට උන්වහන්සේ වත්තඩංගුවට ගත්ත වෙලාවේ දොළොස් දෙනාම ගෙත්සමනී වුණේ රව කෙනෙක් ආවා පාවලා දෙන්න. දොළොස් දෙනා මෙතන හිටියා. දොළොස් දෙනාගෙන් එක්කෙනෙක් උන්වහන්සේව පාවලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ වත්තඩංගුවට අරන් ගියාට පස්සේ තව එක්කෙනෙක් වැඩකාර කෙල්ලෙකුට බයේ පාවලා දුන්නා. නම දෙනෙක් දිව්වා. දෙන්නෙක් පාවල දුන්නා. එක්කෙනෙක් බෙල්ල වැලදා ගත්තා. අනිත් එක්කෙන පසුතැවුණා. නම දෙනෙක් දිව්වා. මේ දොළොස් දෙනාම අවුරුදු තුනහමාරක් යේසුස් වහන්සේත් එක්ක එකට කාලා බීලා නිදාගෙන හැමදේම කළේකට. හැබැයි අන්තිමටම කුරුසේ යට හිටියේ එක්කෙනායි. කුරුසේ යට හිටියේ එක්කෙනායි. ඒකෙනා තමයි අන්තිම රාත්‍රී භෝජනයේ වෙලාවේ යේසුස් වහන්සේගේ පපුවට හේතු වෙලා අතුරුල් වෙලා හිටපු කෙනා. මොකද එයා ඒ ආදරය අත්දැකපු නිසා. එයා විතරක් ඉතුරු වුණා කුරුස ගහේ. යේසුස් වහන්සේ කුරුසේ ඉඳලා බලනකොට සමහරට බලන්නේ නැති කවුද ඉන්නේ කියලා උන්වහන්සේ දන්නවා. හැබැයි බලන්නේ නැති. එයා දැක්ක එක්කෙනෙක් ඉන්නවා. එයා ආදරය කරපු ගෝලයා. කතා කළා කියනවා, මරියව පෙන්වලා තිනවා, කාන්තාව මේ වගේ පුතා, යොහාන් මේ වගේ අම්මා. ඉතුරුලා හිටියේ තන එක්කෙනයි. අවුරුදු තුනහමාරක්
පහළොස් දහකට කන්න දීලා දහස් ගණන් සෙනඟ සුව කරලා බලවත් හාස්කම් කරලා ගෝලියෝ දොළොස් දිනක ගොඩනගලා අන්තිමටම ඉතුරු වුණේ එකනයි. කොච්චර දෙන්නේ නැත්. හැබැයි ඒක දරාගත්තා. මං හිතනවා එන පහරවල් වලට වඩා ඒ වේදනාව වැඩි වෙන්නේ නැති. කස පහරවල් වලට වඩා ඒ වේදනාව වැඩි වෙන්නේ නැති. හැබැයි දරාගත්තා. මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ 11 දිනකටම කතා කරනවා. කතා කරලා කියනවා ශක්තිමත් වෙන්න. සැක කරන්න එපා. ගිහින් කාර්ය කරන්න. පියාණන් වහන්සේ මාව එව්වා වගේ මමත් නුඹලාව යවනවා. කවදාවත් අතාරින්නේ නැහැ. एक याद रहे थरवट करो बनी थरवट कराई तंडुम कराई युक्म कर याद रेट अतारिन्न अन्न ए आदरे तमाय अभी हेमो गावम देवियान वाहन से अतिकर मीन सिटिन्ने තිස්වෙනිද ඔයා පූජා කරා නම් වගේ හදවත වගේ ශරීරයේ ජීවමාන යාගයක් විදියට ශුද්ධාත්මයන් වහන්සේ වාතුල ඉඳගෙන හදන්නේ අන්න ඒක ඒකයි අලුත් සීසන් එක ඒකයි අලුත් ක්‍රියාව මේ සබාව තුල ක්‍රියා කරන්න යන්නේ අන්න ඒකයි අපෙන් ප්‍රකාශ වෙන්න යන්නේ ඒකයි දොස් තැබීම් චෝදනා කිරීම නෙමෙයි වැරදි හොයමින් ඇඟිලි දික් කරන ක්‍රමය නෙමෙයි ඇඟිල්ල දික් කරනව වෙනුවට අත් දෙක ඈත් කරලා කියන්න එන්න මගේ සහෝදරයා අපි ගොඩ නැගෙමු ස්වාමීන් වහන්සේ කියන අලුත් කාලයක අන්න එතකොට උන්වහන්සේ දිනපතා එකතු කරනවා දිනපතා එකතු කරනවා මම වඩ කියනවා කමන්නේ මං කියනවා මට බයක් තිබුණා පහුගිය කාලවල සිදුවෙච්ච දේවල් එක්ක සමහර අය මේ දේ අහිමි කරගනීද කියලා රැවටීම් වලට හසු වෙලා මෙහෙන් ගිහිල්ලා අහිමි කරගනීද කියලා මට බයක් තිබුණා මගොඩක් බයෙන් කියලා මට දුක වේදනාවත් එක්ක මට බයක් තිබුණා මේ දවස් ටිකෙන් බය තිබුණා පෙරේදා මට කෝල් එකක් තිබුණා එක සහෝදරයෙක්ගෙන් මට ආන්සර් කරන්න බැරි වුණා මගේ ඊයේ සහෝදරයා හම්බුණා හම්බුණා මේ සහෝදරයා මට පෙන්නනවා මම කතා කරේ බ්‍රදර් මෙන්න මේක ඔයාට පෙන්නන දිනසෙ මට මහා රෑ මව නැගිට්ටවල මට මේක කතා කරලා කිව්වා මේක ඔයාට කියන්න කියලා මම එතකොට හිටියේ ගොඩක් බයෙන් මං ගොඩාක් වේදනාවෙන් හිටියේ මං කිව්වේ මට පෙන්නවා ක්‍රියාපොතේ පෙරළඳවා 6 වෙනි පරිච්ඡේදේ යොහාන්ව සහ පේතෘස්ව අල්ලගෙන යනවා සෙන්ට් හෙන්රින් එකට ඉස්සරහට ගෙනිලා දඬුවම් කරන්න ඒගොල්ලෝ කතා කරනකොට ගමාලියල් කියලා කෙනෙක් නැගිටිනවා නැගිටලා ගමාලියල් ඒ දෙනව එළියට දාලා සෙන්ට් හෙන්රින් එකට කතා කරලා කියනවා පරිස්සම් වෙන්න මේ වෙන ක්‍රියාව මාංශේ ක්‍රියාවක් නම් ඒක නිකම්ම නැති වෙලා යයි කියලා උදාහරණ කීපයක් ගේනවා ආවලාව මෙයාවා මොකද උනේ ඒව නැති වෙලා ගියා මාංශේ ක්‍රියාවක් පවතින්නේ නැහැ හැබැයි මේ ක්‍රියාව දෙවියන් වහන්සේ ගෙන්නම් පරිස්සම් වෙන්න නුඹලා මේකට විරුද්ධ වුණොත් නුඹලා විරුද්ධ වෙන්නේ දෙවියන් වහන්සේටයි නුඹලා මෙයා මේගොල්ලොත් එක්ක හැප්පෙනවා නම් නුඹලා හැප්පෙන්නේ දෙවියන් වහන්සේත් එක්කයි එනිසා පරිස්සම් වෙන්න ඒ උපදේශ ඔක්කොමලා පිළිගන්නවා පේතෘස් යොහන්ව නිදහස් කරනවා ඊට පස්සේ කියනවා සභාව සීග්‍රයෙන් වර්ධනය වුණා එකතු වුණා දිනපතා දෙවියන් වහන්සේ ගලවන්නා වූ අය එකතු කරා කියලා මට එක කියපු ගමන් ඊයේ මගේ තිබිච්ච බය එහෙම් පිටින්ම ගියා මොකද ස්වාමීන් වහන්සේ අපිත් එක්ක නම් මම මොකටද බය වෙන්නේ ආමේ මට අදාළ නැහැ
දෙවියන් වහන්සේ හැමදාම මේ දෙවියන් වහන්සේට උන්වහන්සේට විශ්වාස නම් මෙතනට කෙනෙක් අහම හැදෙනවා කියලා උන්වහන්සේ එකතු කරන්නේ ඒකනේ එච්චරයි එච්චරයි යෝනේ එච්චරයි යෝනේ දෙවියන් වහන්සේ මේ අවසාන කාලයේ අස්වැන්න නෙලා ගන්න යන්නේ මේ අස්වැන්න නෙලා ගන්න උන්වහන්සේ පළවෙනි සභාවේ පාවිච්චි කරේ හාස්කම උන්වහන්සේ ඒකම රිපීට් කරන්න යන්නේ උන්වහන්සේ මේ අන්තිම කාලේ අස්වැන්නට පාවිච්චි කරන්නේ උන්වහන්සේගේ ආදරය සහ උන්වහන්සේගේ මහිමය මහිමය තුලින් උන්වහන්සේගේ ආදරය ගලාගෙන යනකොට මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙනවා අපි සනමාගෙන අපි සුළු මොහොතක් විමසමු ඔයා මන් තුලේ ආදරය තියනවාද කියලා ඔයා මන් තුල ඒ අගාපේ ක්‍රියා කරනවද ඔයා මන් තුල ඒ අගාපේ ආදරය අන්නයට ගලාගෙන යනවද ඔයාගේ මගේ ජීවිතය තුලින් ඒ අගාපේ ආදරය ගලාගෙන යන්න මම උන්වහන්සේට යටත් වෙලා මගේ හදවත උන්වහන්සේට පූජා කරලා තියෙනවද මගේ හදවත උන්වහන්සේට බාර කරලා තියෙනවද ඔයාට වැඩිපුර පේන්නේ අනිත් අයගේ වැරදිද අනිත් අයගේ වැරදි දකින්න නැතු අනිත් අයගේ හොඳ දේ දකින්න අනිත් අයගේ හොඳ ක්‍රියාවන් දකින්න අනිත් අය ඔයාට කරපු යහපත මතක් වෙන කරගන්න වඩ පුළුවන් බුදු යේසුස් වහන්සේ පාපයට ද්වේෂ කළා තමයි පාපිෂ්ඨයාට ආදරය කළා ඒ ආදරය මුළු ලෝකයක් වෙනස් කරන්න යනවා උන්වහන්සේට ඕනේ කැමැති හදවතක් විතරයි උන්වහන්සේට ඕනේ යටහත් වුණු කීකරු හදවතක් විතරයි එච්චරයි ඕනේ ඒ අගාපේ ආදරයෙන් උන්වහන්සේ අපිව පුරවන්න යනවා ඔයාගේ හදවතේ ආදරෙන් පුරවන්න යනවා මට පීඩා කරනකොට දොස් තබනකොට ඔයාගෙන ගොඩාක් වැරදි කියනකොට ඒ කෙනාට සමාව දීලා විතරක් නවතින්න එපා एक नाट आदर कर सहोद दिव्यान वाहन से आट आदर विमसान अभिहिता स्वामी वाहन से हदवत मठ देना हदवते वाहन से हदवते आकार मनुष्य कर ඒ හදවතේ තිබුණේ ආදරයයි See ya.
जीवन दायक गंगा गलायन उल्पत्तिकर स्वामी दवसे अपी हदवत मगे हदवत उपमहान से इद्रिये यटत करमे स्वामी अपी खेना उपमहान से हदवते आकारे केने वगे मावा हदा मगे हदवत उपमहान से टाई थी एक मटा आई थी ने एक मंग वाट पूजा करा एक दें आई थी वाट ऐनिसा ये हदवत आ रखा ना अब वहाँ से के स्वभावे ऐतुल पुरवान में सो आदरे हंदुनान नेती दुष्टवु में अंधकार लोके टा आलोक्यक वगे अपि वा यवान्न स्वामी ए आदरे गलागन गिहिं मिनिसुंगे सित ए आदरे दनेन कोट विनास करमिन ओब वहन्सेगे राज्ये कोटस करवन करन्न महा गिनिविलकट नियम वेला तिबेन मे सेनगव ओब वहन्सेगे राज्येट गेन्न स्वामिनी अपे हदवत ए आदरेन पुरवन्न स्वामी मगे सहोदर आदरे कर मगे सहोदर वेर दिन में मगे सहोदर यहादे दकी मगे सहोदर अगिल दिखर मगे सहोदर अद्यक दिखर वेटन इन किनाव वे वेटन नोदी रेखगा वेटल इन किनाव नवत नगिटवला मट रिद्ध पुखिना उपवहन से मट आदरे कला वगे आदरे करा
යකහපේ ආදරේ අපතුල ගලා යන්න සලස්වන්න ස්වාමී. සභාවෙන් व्याप्त करमीन मुलु लोकेट गेन्यान मेन्न अपि अवहान से इदिरे यटत्त नवान येसुस क्रिस्तुस वहान से गेन्यान अपि नेगेटिव जीवित से गोल अंट की ना मंग बलत कभी क्या मखाना आशा वेगी दिया ये विलावे मैं महोत्तम देवियां वाहन से गे पुत्र या खबर दावत पाप या कर लेने थी शुद्ध बैठलो पेटवाना पाउकार इतना हीट अप हुआ है कि ककुल हो देना से कथा कर लकी ना मुल शरीर में हेदनु के नागे अवसाने हेदिन नतीने काकुल दे कभी तराई की मैं रात्रि भोजन इड साहब आगे बिना वेलावे हैं या सही करना ये वेलावे क्रिस्तुस वांसी के हादवत कुछर आदरे की तेरे मालिक गोले अंकना यहाँ वो पावला दिन नहीं ना किना गया ना यहाँ वो अतहरला दुल हंगे ना आएगा ना कब दावत हाँदुना नहीं कीला किना किना गया ना वहाँ से कुछर आदरे अंदाज़ स्वामी रात्रि गुहन से रोटी रेगिन गुहन से क्यों रोटी संख्य तो अत्य गुहन से तुआल बिना शरीर स्वामी तुआल बरी अपट सुवे तिबे नुहन से वाचने की स्वामी अद दवसे मे रोटी अट सहभागी आप सीरु देना स्वामी बोहन से सुव करा ये सुवय अपगे हदवत तुरट गलागने में सवा स्वामी अभी किने किना कागे हरि वचन अग्निसा कागे हरि क्रिया अग्निसा हसिरी अग्निसा तुआल वेला इन अपे हदवत स्वामी सुव करा ये हदवत प्रेमेन पुरवन्न कलिंग ये तुआल समीप करा में स्वामी उबोहान से के शरीर एत्तु आलवलीन अपिता उरुमा एस्वय निदहस कराना स्वामी मेरो टीट आशीर्वाद कराना स्वामी येसुस वहां से के
स्थापित कला वो गिविसुमनिसा सुतिबांध वेनुआ अनुग्रहाय गिविसुमतुल अपिट सदाकालिक जीवने उरुम कर दुन निसा सुतिबांध वेनुआ वहांसे गलायन इड हरिये ए जीवने आए स्वामिनी जीवने आदरे आए स्वामिनी अपतुले जीवने गलायन सलास्वान वहांसे नतुरु मांशे जीवत्वेन में जीवित है उपवाहन से उत्तेसा, उपवाहन से वेनुवेन, उपवाहन से कारण कोटके ने जीवात थी ना पिनेसा, ये अकापे आदरे अपतुले गलायन सलास्वान, अपतुलिंग, अपावट सिटी नाटे गलायन सलास्वान, मगे सहोदरिया, सहोदरिया, पावले, सभा, स्वामी ने उपवाहन से एके मा, ये आदरे आत्ता की ना पिनेसा मातुले ये आदरे वागुरवाल में सुन मैं कुछ सलाने का आशीर्वाद दे रहा हूँ यीशु स्वान से बिना Thank you.
මේ දේශයේ මිනිසුන්ට ස්වාමිනී අද දවසේ යහපත නැතුව තිබුණත් ඔබ වහන්සේ ස්වාමිනී බොහෝ මිනිසුන්ගේ ජීවිත තුල ඔබ යමක් කරන නිසා අපි ඔබට ස්තුතිය කියනවා ස්වාමින් වහන්සේ යන්නේ මිනිසුන් අසරණයි ස්වාමී ඔබගේ ප්‍රේමයෙන් නැතුව බොහෝ මිනිසුන් ස්වාමිනී නපුරට හැරෙනවා ස්වාමී ඒ මිනිසුන් කරා ස්වාමිනී ඔබගේ සැබෑ කිතුණු දරුවන් ඔබ නැ කිට්ටේ වූ මැනව ස්වාමින් වහන්සේ අපි ඔබට යාක්ෂණ කරනවා ස්වාමී එහම කෙනෙක් තුල ස්වාමී ඔබට තිබුණා වූ ප්‍රේමයෙන් ප්‍රේමිය ඔබ ඇති කරන්න ස්වාමී ඔබ වහන්සේගේ මහත් වූ හස්තය මේ දේශයේ මත තබන්න ස්වාමී මේ දේශයේ තුල ස්වාමී කිසි මිනිසෙක් තුල ස්වාමී යහපත නපුරට ස්වාමී යහපත නැතුව තිබුණා ඔබ වහන්සේගේ කරුණාව ස්වාමී නුගේ හදවත් තුල තිබුණා මැනව ස්වාමීන් වහන්සේ අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේ හෙට දවසේ ගැන අපි දන්නේ නැහැ නමුත් ඔබ වහන්සේ විශ්වාසවන්තව සිටිනවා මගේ දෙවියන් වහන්සේ ඔබ දවසින් දවස ඔබ වහන්සේගේ දරුවන්ට ඔබගේ රාජ්‍යයට ඔබ මිනිසෙකුත් කරන නිසා අපි ඔබට ස්තුතිය කියනවා ස්වාමීන් ඔබගේ බලවන්ත වූ හස්තය මේ දේශයේ මුළුමනින්ම යටත් කොට බාර කරනවා මගේ දෙවි පියාණෙනි ඒ වගේම ස්වාමීනි ඔබගේ දරුවෝ ගෙනාවා ඔබ වහන්සේට දෙන්නව ගෙනාවා විතුත් පඬුරු ඔබට බාර කරනවා ස්වාමිනී දුන්නා නුදුන්නා සියලු දෙනාට ඔබ ආශිර්වාද කරන ස්වාමින් වහන්සේ. ඔහුගේ ආර්ථිකවල ඔහුගේ රැකියාවල් වලට ඔබ ආශිර්වාද කළ මැනව. ස්වාමිනී ඔබ වහන්සේගේ අතිශුද්ධ වූ බලවන්ත වූ හස්තයට මේ සියලු යාඥා ඉල්ලීම් බාර කොට යටත් කරන්නේ. අපේ උදෙසා කුරුසේපත් වුණා නැවත මළුන්ගෙන් නැකිටුණා නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ ශුද්ධ නාමයේ වටිනාකම නිසා. ආමේන්. සෆර් කියලා කියන්නේ අපි දරා